පොලි අනුපාත ගැන කතා කරන්න මං කැමති. උද්ධමනය පාලනය කිරීම සඳහා පොලි අනුපාතය ඉතාම ඉහළ තැනකට ගෙනල්ලා තියෙන විකල්ප නැති නිසා. නමුත් මේ වෙද්දිත් රජය දේශීය වෙළඳ පොලේ ණය ලබා ගැනීමේදී 30%ක පමණ පොලි අනුපාතයක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මේ තත්ත්වය ඉදිරියට මේකෙන් ගොඩ එන්න විශාල ප්‍රශ්නයක් වෙයි අනිත් පැත්තට. ඔය ඇත්තටම මම ඒකයි කලින් පටන්ගන්නකොට අර්බුදයක් තියෙන්නේ. අර්බුදයක ඕන තරම් එක් ගන්නා පියවරක් වෙනුවෙන් හතර පැත්තකින් විවේචනය එල්ල කරන්න කියලා ඒකේ මේ විවිධාකාර ප්‍රතික්‍රියා. ඉතින් 90%කට ආහාර උද්ධමනය යනකොට මහා බැංකුවකට කරන්න පුළුවන් පළවෙනිම කාරණාව තමයි බැංකු පොලි අනුපාතය ඉහළ දාන එක. නැත්තම් මිනිස්සු ආයෙත් ණය අරන් වියදම් කරනවා. ඉතිරි කිරීම් ටිකක් අරගෙන වියදම් කරනවා. එතකොට 100%ට 200%කටයි 300%කටයි. එතකොට මොකද වෙන්නේ ඊළඟට? මේ රට මහා විශාල ව්‍යසනයකට යනවා. ඉදිනදා දැනට එක වේලක් කල හැකින්න කෙනාට ඒකත් නැති වෙන ගන්නට යනවා. ඉතින් ඒකේ අතුරු ප්‍රතිඵලය තමයි ඔබතුමාගේ දැන් ඊයේ මාව හම්බුණා මේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් ඒගොල්ලන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ බැංකු පොලිය. හැබැයි ඉතින් ඒවා දිහා බලලා කටයුතු කරන්න රජයකට සිද්ධ වෙන්නේ මහා බැංකුවට සිද්ධ වෙන්නේ ප්‍රධාන ප්‍රශ්නේ යම් ආකාරයකින් අපි බලාපොරොත්තු වෙනවා මේ යන උද්ධමන වේගය ලබන අවුරුද්ද පළවෙනි කාර්තුව වෙනකොට යම් ප්‍රමාණයකට සමනය වේවි කියලා. දැන් ඒක දිහා නම් දත්ත බලද්දී අපි හරි පාරේ ඉන්නවා කියලා තේරෙනවා. රයිට්. ඉතින් ඒ හරි පාර තවදුරටත් අපිට යම් ප්‍රමාණයකට දිදීයන් මහා බැංකුව පැහැදිලිව ප්‍රකාශ කරා දැනට අපිට මේ පොලි වැඩි කරන්නෙත් නැහැ අපි අඩු කරන්නෙත් නැහැ මේ තැන අපි තව මද කලක් ඉන්නවා කියලා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි